අයිබෝවන් සුබ උදෑසනක්. අද 2020 ජනවාරි 20. 2020 කෙසේ වෙතත් ජනවාරි 20 මුළු ලෝකෙටම විශේෂිත වූ දවසක්. හේතුව තමයි අද දවස හඳුන්වන්නේ මාටින් ලූතර් කිං දිනය කියලා. ඔබ ඉතිහාසය දන්නවා නම්, සමාජ විද්‍යාව දන්නවා නම් ඔබ දන්නවා කවුද මාටින් ලූතර් කිං කියලා කියන්නේ කියලා. මොකද ඇමරිකාවේ ජීවත් වූ, අප්‍රිකානු මහද්වීපයෙන් සංක්‍රමණය වූ කළු ජාතික යන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන්ගේ හඬ, තමන්ගේ සමාජ ක්‍රියාකාරීත්වයෙන් සේවයක් කරපු මාටින් ලූතර් කිං සැමරීමේ දිනය තමයි අද දවස විදිහට හැඳින්වෙන්නේ. ඉතින් අද දවස අපට පුළුවන් අපේ ජීවිතයට දෙයක් එකතු කරගන්න. ඒ තමයි සමාජ විවිධත්වය, සමාජයේ විෂමතාවය. මේ හැම දෙයක්ම එකට ජීවත් වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්නට ඕනේ. කවුරුවත් හිතන්නට නරකයි, අපි විදිහට හිතන අය විතරයි මෙහි ඉන්නට ඕනේ කියලා. ඉතින් එක එක විදිහට හිතන අය ඉන්නට පුළුවන්, එක එක විදිහේ වර්ණයන්ගේ පුද්ගලයින් ඉන්නට පුළුවන්. මේ හැම කෙනෙක්ම විවිධ ජාතීන්, විවිධ ආගම්, මේ හැම කෙනෙක්ම එකට බොහොම සමගිව බොහොම සාර්ථක ජීවිතයක් ගත කරන එකට තමයි මං හිතන්නේ ජීවත් වෙනවා කියලා නියමාර්ථයෙන් කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ අදහස ජීවිතයට එකතු කරගන්න ගමන් අද දවසේදී වින්දනීය උදාසන ආරම්භ කරමු. අපි සුපුරුදු විදිහටම ජ්‍යොතිර්ය විද්‍යාත්මකව ඔබේ ජීවිතයට අරුතක් කියන්නට, ඔබේ ජීවිතයේ හෙට දවස ගැන අනාවැකියක් කියන්නටයි මේ වෙලාව වෙන් කරගන්න. ඉතින් සුපුරුදු පරිදිම අපි හඳුනා ගනිමු. අදත් අපි කැඳවා ගත්තා ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් 3 දෙනෙක්. මා ළඟින්ම සිටිනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා, අයිබුවන් සුබ උදෑසනක්. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මොහාන් වික්‍රමසිංහ මහතාත් අයිබුවන් කියා පිළිගන්නවා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්දසිරි බණ්ඩාර මහතාත් අයිබුවන් කියා පිළිගන්නවා. ආයු බොහෝ වේවා. ඉතින් 2444555 දුරකථන අංකයෙන් ඔබට පුළුවන් අපේ මැදිරිය අමතන්න සජීවීව ඔවුන් හරහා ඔබේ ජන්මපත්‍රය විසඳා ගන්නට ඔබේ උපන් දිනය සහ උපන් වේලාව අපට සඳහන් කිරීමෙන්. ඉතින් ආරම්භයක් විදිහට මම අපට ලැබුණු ලිපියකින් අපට ලැබිච්ච ජන්මපත්‍රයක් විසඳමින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන්නම්. මේ ලිපිය යොමු කරලා තිබෙන්නේ ප්‍රසන්න දසනායක කුරුණෑගල ප්‍රදේශයේ සිට. ප්‍රසන්නගේ උපන් දිනය ලෙස සඳහන් කරන්නේ 1983 අටවැනි මාසයේ 22 වෙනිදා පස්වරු 8:00 විනාඩි 45ට කුරුණෑගල ප්‍රදේශයේ තමයි උපත ලැබුවා කියලා සඳහන් කරන්නේ. ආර්ථික ඉදිරි අනාගතය සහ රැකියාව ගැන තමයි විමසා සිටින්නේ. මීන ලග්නේ දෙනට නැකත කියලාත් සඳහන් කරලා තියෙනවා. නිශාන්ත මහත්මයා, මාදවි තුමාට මේ වෙලාවේ බ්‍රහස්පති මහදශාව ලබලා තියෙන 2022 වෙනකම් බ්‍රහස්පති මහදශාවේ සඳුගේ අතුරු දශාව ක්‍රියාත්මක වෙනවා. කොහොම වුණත් කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම ඉතාම සුබයි. රාහු, කේතු, ඒ වගේම සෙනසුරු බලවත් වෙලා පවතිනවා. බුධ බලවත් වෙලා භද්‍රා කියලා පංචමහා පුරුෂ යෝගයක් තියෙනවා. කොහොම වුණත් 2017 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳලා සෙනසුරුගේ ජම්මේ රාශ්‍රකයක් ක්‍රියාත්මක වෙන මෙන්න මේ අපලකාරී තදබල අපලකාරීත්වය තුමාට 2020 ජනවාරි මාසේ 24 වෙනිදා ඉඳලා ඉදිරියට වසර දෙකමාරක් පවතිනවා. ඒ නිසා රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවෙන් පසු වෙනවා නම් කරන රැකියාවෙන් අයින් වෙන්න එපා කියන උපදෙස තමයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. මොකද කරන දේ ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත්. මේ ජනවාරි 24 පස්සේ ඒ රාෂ්ට්‍ර කපලයේ තදබල ලෙසින් එන නිසා, නමුත් එතුමාට විදේශගත වීම, විදේශ රැකියාවක් වගේ බලාපොරොත්තු වෙනවා නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. කොහොම වුණත් අනතුරු විපත් ආදීන ලක් වෙන්න පුළුවන් කරන කියන කටයුතු ඉතාමත් කල්පනාකාරීව කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අන් අයගේ දේවල් වලට මෙදිහත් වීම, අපාදී අස්සන් කිරීම වගේ දේවල් වලින් වැළකීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. පුළුවන්කමක් තියෙනවා නම් සෙන සීල ව්‍යාපාර වලට කොළ කැඳ වගේ දෙයක් දන් දෙන්න මම හිතන වඩාත් වැදගත් වෙයි කියලා. මොහන් මහත්මයා, මදවි මේ කේන්ද්‍ර සටහන මීන. එතකොට අපේ නිශාන්ත මහත්මයා කිව්වා වගේ මේ කේන්ද්‍ර සටහනේ ජනවාරි 24 වෙනිදා වෙනකොට සෙනසුරුගේ ජන්මේ රාෂ්ට්‍රකේ උදා වෙනවා. සාමාන්‍යයෙන් ජන්මේ රාෂ්ට්‍රකයකදී තමන් කරගෙන යන වැඩ කටයුතු වලට බාධා පැමිණෙනවා. විශේෂයෙන්ම වෘත්තිමය පැත්තෙන්, ආර්ථිකමය පැත්තෙන්, ඊළඟට සෑම දෙයක්ම මානසික වශයෙන් ගැටලුදායක තත්ත්වයන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ නිසාවෙන් ටිකක් ඉදිරි කාලවකවානුව ඉතා ප්‍රවේශමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලවකවානුව බවට පත් වෙනවා. නිශාන්ත මහත්මයා කිව්වා වගේම තමාගේ දේශයෙන් පිට එහෙම නැත්නම් විදේශ රැකියාවක් ඒ වගේ දේවල් වලට ඉතාමත්ම සුබදායකයි. අලුතෙන් ව්‍යාපාර වැනි දේවල් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඒ දේවල් වලින් තරමක් කල්පනාවෙන් ඒ දේවල් වලට අවතීර්ණ වෙන්න හොඳම දේ තමයි දැනට තියෙන දේවල් ටික ප්‍රවේශම් කරගෙන නැති වෙන්න නොදී ඉදිරියට අරගෙන යන එක තමයි කරන්න තියෙන හොඳම දේ. විෂ්ණු පූජාවන් වැඩි වශයෙන් කිරීම ඉතාමත්ම සුබදායකයි. ගිලන් අයට, යාචක අයට උදව් උපකාර කිරීම, නැති බැරි අයට උදව් උපකාර කිරීම, බෝධි පූජාවන් වැනි දේවල් නිරන්තරයෙන් කරන්නට උත්සාහ කිරීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. බණ්ඩාර මහත්මයා, නිශාන්තයන් කිව්වා වගේම
ඒ රාෂ්ට්‍රකයක් පටන් ගන්න ලෑස්ති. එතකොට ඒ වගේම රාහු බුධ ශනි කේතු හරිම බලවත්ව ඉන්නවා. විෂ්ණු දෙවියන් ගැන කියාපු කොටස අමතකම කරන්න එපා ඔබ. ඒකම අමතක කරන්න එපා. ඔබ ඉපදෙනකොට ඒ රාෂ්ට්‍රකයකින් ඔබ ඉපදෙන්නේ සෙනසුරු හැබැයි උච්ච විද්‍යාවට වෙන්නේ. එහෙනම් උදා වෙන ඒ රාෂ්ට්‍රකය ඔබට පුළුවන් පැවැත්මේ සංකේතයේ පැවැත්මේ දිව්‍යමය බලයත් එක්ක එකතු වෙලා මේ ඒ රාෂ්ට්‍රකයේ මැද්දදී මහා වාග්ය එකතු කරගන්න. ඒ නිසා මීට වඩා සියුම් විදියට මේ ජන්ම පත්‍රය විවරණය කරගන්න. මොකද මේ එළඹෙන්න සූදානම් 24 වෙනිදා මේ සිකුරාදා දවසේ කවුරු කවුරුත් මම කියන්නේ හිරු අසන හැම කෙනෙක්ටම හිරුත් එක්ක ඉන්න හැම කෙනෙක්ටම මේ 24 වෙනිදා හරිම සුවිශේෂී දවසක්. ඒ නිසා අපි එනවා ඔබ වෙනුවෙන් ඔබ වෙතට මේ සෙනසුරු මාරුව පිළිබඳව සුවිශේෂී කතාන්දර කොටසක් කියන්නේ. ඒ නිසා 24 වෙනිදා අමතක කරන්න එපා. එදා කියවෙන වත්පිළිවෙත් ටික අහගෙන ලෑස්ති වෙන්න. මේ ඔයාගේ ජයග්‍රහණයේ වකවානුව ආරම්භ වෙනවායි කියලා හිතලා අපි වැඩ පටන් ගමු. අපිට දුරකථන නැමතුමක් ලැබිලා තියෙනවා චමිලා කලුතර සිට. අයිබුවන්. ඔව් චමිලා මහත්මිය, අද කාගේ ජන්ම පත්‍රයේද විසඳන්නේ? මගේ මහත්මිය. හොඳයි, මහත්තයාගේ උපන් දිනය උපන් වේලාව සඳහන් කරන්න. 1979 ජනවාරි 15. ජනවාරි 15 උදේ 8:20ට. උදේ 8:20ට. ලග්නය දන්නවද මහත්තයාගේ උපන් ලග්නය? මකර. මකර ලග්නේ. හරි, අස්ලිසන එකකින් දීපදලා තියෙන්නේ. ඔව් මහත්තයා. බණ්ඩාර මහත්මිය. හරිම බලවත් කේන්ද්‍රයක් බැලූ බැල්මටම ෘචක කියන පංචමහා පුරුෂ යෝගයේ ලග්නය දෙනවා කුජ උච්ච වීමෙන්. ගුරුහංස කියන පංචමහා පුරුෂ යෝගයේ උදා වෙනවා හත්තැනි ගුරු උච්ච වීමෙන්. ඒ වගේම ගුරු සහ චන්ද්‍රයා දෙන්නම ඉන්නේ ඉතාමත්ම බලවත් විදිහට. සිකුරු 11 වැන්නේ. අමතක කරන්න එපා, එළඹ තිබෙන්නේ පෙබරවාරි 28 වෙනිදා වෙනකන් රවිගේ මහදසාවි රාහුගේ අතුරු දසාව. රාහු සෙනසුරුයි දෙන්නම හිටියට ඉතින් මේ ගත කරමින් ඉන්නේ 2019 අප්‍රේල් මාසේ ඉඳලා 2020 පෙබරවාරි වෙනකන් ටිකක් ප්‍රශ්න, අවුල්, දෙගිඩියාවන්, කරදර, හිරිහැර ටිකක් එකක් පොට්ටනිය කරදර තනියම නැහැලුනේ, හවුල එන කරදර සහිත කාලයක්. අංක 1 වාස්තුවල නම් දෝෂයක් තිබෙනවා, ඒක නිශාන්තයන්ගෙන් අහගන්න. ඒ වගේම මම හිතන්නේ මේ ගුරුගේ බලය පිළිබඳව පුංචි මේ මාන්ත්‍රික හෝ එවැනි දෙයකට යොමු වුණොත් පෙබරවාරි 28 ඉඳලා එළඹෙන්නේ වාසනාවේ කල දසාව, ඒ ගුරුගේ අතුරු දසාව. ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි. ඔව් මං හිතන්නේ මේ කේන්ද්‍ර සටහනේ දැන් ජ්‍යොතිෂ නියමයක් තිබෙනවා, උච්ච ග්‍රහයන් දෙදෙනෙකු මුහුණට මුහුණ බලාගෙන සිටීම මං හිතන්නේ සුභ ප්‍රතිඵල හානි කරන්නට හේතුවක් බවට පත් වෙනවා. කුජ උච්චයි ලග්නේ, ගුරු උච්චයි හත් වෙන්නේ. එතකොට මේ හේතුව මත පසුගිය වසර කිහිපය මං හිතන විදිහට සෑහෙන පීඩාකාරී තත්වයන් ඇති වෙලා තිබෙන්නට ඕනේ. ඒ වගේම තමයි කරන්න හදන වැඩ කටයුතු බොහොමයක් මේ වෙනකොට අසාර්ථකත්වයකට පත් වෙලා තිබෙන්නට ඕනේ. ඔබ දුරකතන ඉන්නවා නම් ඇත්තද නැත්තද කියන එක කියන්න. මම හිතන්නේ දුරකතනේ නෑ නේද? නෑ. ඔව්. ඒ නිසා ඉදිරි කාලවකවානුව හොඳටම ඔබගේ ජීවිතේ කළමනාකරණය කරගතිය යුතු කාලවකවානුව බවට පත් වෙලා තිබෙනවා. ලග්නේ රාශියකෙත් ගත කරනවා. අනිත් කාරණාව තමයි ඔබ තව කෙනෙක් යටතේ රැකියාවන් කරන්නට සුදුසු කෙනෙක් නෙවෙයි. ඔබ කල යුත්තේ ඔබගේම වෘත්තියක්, ඔබගේම මානසික ශක්තිය උපයෝගී කරගෙන, ඔබගේම උපක්‍රම උපයෝගී කරගෙන, ඔබගේම ජීවිතේ ඔබට ඔබගේ ජීවිතයේ සැඟවිලා තිබෙන යම්කිසි ශක්තියක් තිබෙනවා, ඒ දේ ඉස්සරහට අරගෙන ඔබගේම පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න, සුළුවෙන් සොයන රැකියාවක් ආරම්භ කරන්න, හොඳ දියුණු තත්ත්වයට පත් කරගන්නට හැකියාව ලැබේවි. හැබැයි සෙනසුරු ලග්නගතව පවතිනවා. නමුත් මකර ලග්නයේට දරා ගැනීමේ ශක්තිය උත්පාදනය කරන ග්‍රහමාරුවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා දරා ගැනීමේ ශක්තිය ඔබට තිබෙනවා නම් ඉදිරි කාලවකවානුව තුළ සාර්ථකත්වයේ කරා යන්නට භාග්‍ය උදා කරගත හැකියාව පවතිනවා. මේ නිසා උත්සාහ කරන්න, ජීවිතේ සාර්ථකත්වයේ කරා ගෙන යන්න. නිශාන්ත මහත්මිය, මේ වාස්තු දෝෂයක් ගැනත් පේනවා කියලා කිව්වා. ඒක තමයි දැන් චන්ද්‍රසිරි මහත්මයා කිව්වා වගේ ග්‍රහයෝ එතන බලවත් වෙලා ඉන්නවා. රවිගේ දශාව ලැබලා තියෙන රවි අටාධිපතිය නිසා 2017 ඉඳන් කරන කියන කටයුතු වලටත් කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලට බාධා කරදර ඇති කරන්න ඇති. ඒ වගේ මකර ලග්න නිසා 2017 ඉඳලා
සෙනසුරුගේ රාෂ්ට්‍රක තත්ත්වකුත් යනවා. කොහොමුණත් මේ තමන් පදිංචි ස්ථානාශිතව විශේෂයෙන්ම ඊසාන නිරත දිශාවන් වල පිරිසිදු භාවය වැදගත් වෙන අතර මම හිතන්නේ පිටවීමේ දොරටුවල යම් දුර්වලතාවයක් පවතින්න පුළුවන්. එනිසා ප්‍රදේශයේ වාස්තු විද්‍යාඥයෙක් ගෙනල්ලා මෙන්න මේ தත්ත්වය පරීක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. බොහෝ විට අර තමන්ගේ තීරණ නිවැරදියි කියලා හිතාගෙන කටයුතු කිරීම නිසා අහිතකරතා මතුවීමේ ඉඩකඩ වැඩි. පුළුවන් කමක් තියෙනවා සෑම දිනකම ප්‍රධාන ප්‍රථම රාජකාරී හැටියට ඉමුල් ලුක්ෂයකට වතුර සල්පයක් දාලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න වඩාත් වැදගත් වේවි තුමුන්. අපි තවත් ජන්ම පත්‍ර පරීක්ෂාවට ඉඩ හසර වෙන් කරන්නට සූදානමින් ඉන්නවා. නමුත් ඊට මත්තෙන් විරාමයක් ගන්නයි දැන් සූදානම් වෙන්නේ. රැඳී සිටින්න විඳින උදැසන සමග. නැවතත් විඳින උදෑසන සමගින් අපි ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරමින් සිටියේ. නැවතත් ලිපියකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. මේ ලිපිය යොමු කරන්නේ ගිහාන් සුසන්ත පැල්මඩුල්ල රත්නපුර ප්‍රදේශයේ පැල්මඩුල්ල සිට. උපන් දිනය ලෙස සඳහන් කරන්නේ 1993 11 මාසයේ 23 උදෑසන 11:00 විනාඩි 33 මකර ලග්නය කියලා සඳහන් කරලා තියෙනවා. නැකතක් ගැන නම් සඳහන් කරලා නැහැ. 33 11:33 උදෑසන 11:33 මකර ලග්නේ මකර ලග්නේ පුව පුටුව නැකත දැනගැනීමට අවශ්‍ය වන්නේ විවාහය සහ අනාගතය ගැන කියා තමයි සඳහන් කරලා තියෙන්නේ. මොහන් මහත්මයා අපි ආරම්භයක් ගමු. සිකුරු අන්තර්ග සිකේන්ද්‍ර සටහන දැනට ලග්නේ රාෂ්ට්‍රක තත්ත්වයකුත් ගත කරනවා. හැබැයි මෙහි තිබෙන විශේෂත්වය තමයි හොඳ විවාහයක් තිබෙනවා. සාර්ථකව තමාගේ ජීවිතයට ගැලපෙන්නා වූ සාර්ථක විවාහයකට උරුමකම් කියන කේන්ද්‍ර සටහනක් ඇටියටයි පෙන්눔 කරන්නේ. නමුත් බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් තෝරා බේරාගෙන මේ විවාහයට අවතීර්ණ වීම අත්‍යවශ්‍ය වෙනවා. දැනට ගත කරන කාල පරිච්ඡේදයට අනුකූලව ගත කරන දසාව බුද්ධගේ දසාවයි ගත කරන්නේ. දසාව වශයෙන් ඉතාමත්ම සුබයි. නමුත් ලග්න ඒරාෂ්ටකයක් ගත කිරීම තුළ සෙනසුරුගෙන් එන්නා වූ පීඩාව, එහෙම නැත්නම් සෙනසුරු විසින් තමන්ව මුලා කරන්නට, රැවැට්වීම් වලට ලක් කරන්නට හේතු සාධක මතු කරන්නට ඉඩකඩ පවතිනවා. මේ නිසා විවාහ බාධාවන්, අනිකුත් මේ ආර්ථිකමය වශයෙන් ඇතිවන්නා වූ ගැටලුදායක තත්ත්වයන්, යම් යම් පීඩාවන් මනසට ගෙන දෙන්නා වූ ගැටලුදායක තත්ත්වයන් වර්ධනය වෙන්නට ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් ඔබ ඉතා ඉවසීමෙන් සාර්ථකව විවාහ ජීවිතයකට අවතීර්ණ වුණොත් ඔබට සාර්ථකම දෙයක් හොයාගන්නට බැරි වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනාකාරී වීම තමයි අත්‍යවශ්‍යම කාරණේ බවට පත් වෙන්නේ. නැහැ මේ මොහන් කිව්වා වගේ බොහොම වගකීමෙන් ඔබ අරගන්නට ඕන මොහන්ගේ විශේෂිත ප්‍රකාශයක් තිබුණා. පුදුම විදිහට කල්පනාකාරීව වැඩ කරන්න විශේෂයෙන් විවාහය සම්බන්ධයෙන් පවා. මොකද හැම කෙනෙක්ගේම හැම පැත්තම වාසනාවන්ත වෙන්නේ කලාතුරකින්. නමුත් ඔබට ඔබේ රාහු හොඳ උදව්කරුවන්, හවුල්කරුවන්, පාර්ට්නර්ස්ලා එකතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම දේපල එකතු කර ගැනීම වලට, ඒ වගේම තමන්ගේ වූ ආයතන ගොඩනගා ගැනීම වලට, ඒකම පුදුම විදිහේ ප්‍රසිද්ධිය හදා ගන්නට පුළුවන් කෙනෙක්, කීර්ති නාමය අලෙවි කරන්න පුළුවන් කෙනෙක්. ඒ පැත්තෙන් ඔබ ඉතාම වාසනාවන්තයි. මම හිතන්නේ විවාහයට වඩා ඒ පැත්ත ජීවිතේ ගොඩක් ඉක්මනින් දියුණු කරගත්තොත්, මේ දියුණු කරගන්න හොඳ කාලවකවානුව ඔබට ඊළඟට හොඳම කෙනෙක් තෝරගන්න පුළුවන්. හැබැයි බිරිඳව ව්‍යාපාර කටයුතු වලට හවුල්කාරී කරගන්න එක ඒ තරම් හොඳ නෑ. ඒ නිසා ව්‍යාපාර හවුල්කරුවන් වෙනම මෙහෙවා ගන්නට ඕන කෙනෙක්. බිරිඳ ආදරය සමග තමන්ගේ ජීවිතේ කොටස්කාරියක් බවට පත් කරගන්නට පුළුවන් කෙනෙක් ලැබෙනවා. හැබැයි මොහන් කෝ වගේම කලබල නම් වෙන්න එපා. කලබල වෙන්නට එපා කියනවා. ඒකත් මහත්මයා මොකද ඒක. ඔය ඇත්තට අපි ජම්තුරි මහත්මයා මොහන් මහත්මයා කිව්වා වගේ විවාහයේදී නම් ගොඩක් පස්මහ බැලුම්ම බලන්න ඕන. හතාධිපතිය වික්‍රමස්ථානගත වීම සුබයි. නමුත් ගුරු සිකුරු දෙදෙනාම එයාගේ එකට සිටිනවා. ඒතර සතුටයි බලයයි කියන දේ උච්චාවචනයට ලක් වීමේ ඉඩකඩ වැඩි මාදවි. ඒ නිසා අපේ විද්වත් දෙපළ කිව්වා වගේම මේ කටයුතු කරගැනීමේදී වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් කරන නිසා බොහෝ විට රැවටීමකට, මුලාවේ වැටීමකට, හසු වීමේ ඉඩකඩ ටිකක් ඉහළ මට්ටමක පවතින නිසා කොහොම වුණත් විෂ්ණු දෙවියන් උදෙසා සෙත් කවියක් කියන්න පුළුවන් නම් අනාගත කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. සිකුරු බලවත් වීම නිසා මාළවී කියලා පංචමහා පුරුෂෝගයක් එදී තිබෙනවා. හොඳ සුන්දර සුරූපී කාන්තාවක් තමගේ සහකාරියට පත් කරගැනීමේ හැකියාවත් පවතිනවා. පුළුවන්කමක් තියෙනවා අර විෂ්ණු කතරගම දෙවියන්ට සෙත් කවි කීම වගේම සෑම දිනකම උදෑසන කොහොඹ වෘක්ෂයකට වතුර සල්පයක් දාන්න පුළුවන් නම් මම හිතන වඩාත් වැදගත් වෙයි කියලා. හොඳයි. අපි දුරකථන ඇමතුමකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. සුජාතා මහත්මිය මහනුවර ප්‍රදේශයේ නපාමතනම ආයිබෝන් සුබ උදෑසනක්.
ඔව් සුජාතා මහත්මිය අද කාගේ ජන්ම පත්‍රයේද විසඳන්නට බලාපොරොත්තු මගේ අක්කාගේ පුතාගේ කේන්ද්‍රේ හරි පුතාගේ උපන් දිනය සහ උපන් වේලාව අපිට සඳහන් කරන්න 1991 මාසය මගේ පුතාගේ අක්කාගේ පුතාගේ සුජාතා මහත්මියේ රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා දුරකථනයෙන් විතරක් අපට සවන් දෙන්න නැත්නම් අපට ඔබව ඇහෙන්නේ නැහැ පැහැදිලිද 12 වෙනි මාසේ හොඳයි 15 වෙනිදා ඔව් සවස 6ට පමණ ඈ උපන් දිනේ සහ උපන් වේලාව ආයෙත් කියන්න සුජාතා මහත්මිය 1991 12 වෙනි මාසේ 15 වෙනිදා සවස 6ට පමණ හරි වේලාව හරියටම දන්නවද මිතුන ලග්නද වෘෂභ ලග්නද 1991 12 වෙනි මාසේ 15 වෙනිදා සවස 6ට පමණ මහනුවරදී හරි සුජාතා මහත්මිය අපිට ලග්නය කියන්න මිතුනද වෘෂභද වේලාව හරියටම හරි මේක වෘෂම ලග්නේ මිතුන කියලා දීලා තියෙනවා මිතුන ලග්නේ කියලා දීලා තියෙනවා හරි අපට ලැබෙන හරි මං හිතන්නේ ගැටළු සහගතයි මේ කේන්ද්‍රපත්තේ අපිට ලැබෙන්නේ මිතුන ලග්න අපි මේ මිතුන ලග්නේ කියලා හිතාගෙන පලාපල කියමු නිශාන්ත මහත්මයා ඔව් මිතුන ලග්නේ ඉපදිච්චේ දරුවට මේ වෙලාවේ කේතුගේ මහදශාව ලැබලා තියෙන්නේ ඒ වගේම කේතු ලග්නගතව ඉන්න රාහු 7 වෙනි ඉන්න කොහොම වුණත් මේ සෙනසුරුගේ ලග්න අෂ්ටම කියලා ඒ රාශිතක තත්ත්වයක් 2020 ජනවාරි ඉඳලා 2023 වෙනකන් ලබන්න නියමිත වෙනවා මේ මෙතෙන්දී මම දකින්න ගොඩාක් දුරට මේ ලංකාවෙන් පිට නැත්නම් දේශයෙන් ජාතියෙන් ආගමෙන් පිට දරුවගේ සාර්ථකත්වයේ තියෙනවා මෙහෙ තමන් ඇසුරු කරන අය නිසා කරදර බාධක ගෙන දෙන්න පුළුවන් ජනවාරි 24 පසු කාලේ නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන පුළුවන්කම තියෙනවා සෑම දිනක මුදෑසන කෙසෙල් වෘක්ෂයකට වතුර ස්වල්පයක් දාන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා මොහන් මහත්මයා ඔව් නිශාන්ත මහත්මයා කිව්වා වගේ මේ කේන්ද්‍ර සටහනේ ජනවාරි 24 වෙනිදා වෙනකොට අෂ්ටම ඒරාෂ්ටකේ උදා වෙනවා සියලුම මිතුන ලග්න හිමියන්ට මෙන්න මේ අෂ්ටම ඒරාෂ්ටක බලවේගය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා මේ සෙනසුරු මාරුවත් එක්ක වැඩිම බලපෑම තද බල විදිහටම ඇති කරන්නට හේතු වන ලග්නේ තමයි මිතුන ලග්නේ අෂ්ටම ඒරාෂ්ටකය ඒ නිසා ඉදිරි කාලවකවානුව බොහොම ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතු වෙනවා ඔබ මගතොටක ගියත් වාහනයක් පැද්දත් යතුරු පැදියක් පැද්දත් සාමාන්‍ය මේ පාපැදියක් පැද්දත් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම තමයි මේ ඒරාෂ්ට කපලේ ආරම්භ වීමත් එක්ක මේක ඉදිරියට වසර 17 හමාරක වගේ කාලයක් ජන්ම ලග්න ආදී සියලුම ඒරාෂ්ට ටික එක දිගට වැටෙනවා. ඒ නිසා අපේ නිශාන්ත මහත්මයා කිව්වා වගේ තමාගේ රටෙන් පිටතට ගිහිල්ලා එහෙම නැත්නම් විදේශගත වෙලා කරන වෘත්තීන් වලට ඉතාමත්ම සුබදායකයි. එහෙම නැත්නම් විදේශගත සම්බන්ධකම් සමග කරන වෘත්තීන් වලට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් වෙයි. හැබැයි ඔබ ව්‍යාපාර ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඉතාමත්ම කල්පනාකාරී වෙන්නට වෙනවා ධන හානි රැවටීම් එවැනි දේවල් වලට ඉඩකඩ පවතින නිසා වෙන් අෂ්ටම ඒරාෂ්ටක කාල පරිච්ඡේද තුල එවැනි ගැටලුදායක තත්ත්වයන් වර්ධනය වෙන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි විවාහ ජීවිතයකට ඇතුළත් වෙනවා නම් එයත් ඉතාමත්ම ඉවසීමෙන් ප්‍රවේශමෙන් කරන්නට ඕනේ රාහු 7 වෙනි සිටීම නිසා වෙන් ගැටලු මතුවන්නට ඉඩකඩ පවතිනවා. මේ සියලු දේවල් ගැන කල්පනා කරලා ශනි මුස්තුන්ජේ යන්ත්‍රය පළඳින්න විෂ්ණු දෙවියන් සඳහා මාසකට වතාවක්වත් පූජාවන් පවත්වන්න ඉතාමත්ම ඉවසීමෙන් ජීවිතයේ වැදගත්ම කරුණු තුනක් තිබෙනවා තමයි ජීවිත ඕනෑම කෙනෙකුගේ රැකියාව වෙනස් කිරීම විදේශගත වීම විවාහය ඔය කියන කරුණු කාරණා තුන පිළිබඳව බොහොම කල්පනාකාරීව කටයුතු කළහොත් ඔබට එන්නට තිබෙන අරුතු ප්‍රතිඵල දුරු කරගෙන සාර්ථකත්වේ කරා යන්නට හැකියාව ලැබේවි. බණ්ඩාර මහත්මයා. එයි අපේ නිශාන්ත වගේම මොහාන් මේ සෙනසුරු ගැන කිව්වේ මොකද ඔබට තියෙන්නේ මේ 2020 පෙබරවාරි 9 වෙනකම්ම ගුරුගේ අතුරු දසාව. නමුත් අමතක කරන්න එපා. එදාට පස්සේ පටන් ගන්න සෙනසුරුගේ අතුරු දසාවයි. ඒ සෙනසුරු දිගටම පැහැදිලිවම 2021 මාර්තු මාස වෙනකම් මුණ ගැහෙනවා. එතකොට සෙනසුරු අටවැන්නට එනවා. නමුත් මේක හොඳ දෙයක් බවට පත් කරගන්න පුළුවන්. ඇයි? අවුරුදු 29කට පස්සේ න්‍යාපව මෙතෙන්ට එන උපතට පස්සේ මුල්වරට එන තැන උපදිනකොටත් හිටිය අටවැන්නේ. මෙන්න මේ නිසා ඔබ සූදානම් වෙනවා නම් කාරණා තුනක් මම කියන්නම්. අංක 1 කල් දැමීමේ ඔබේ පුරුද්ද තියනවා මේක වහම නවත්වන්න. අංක 2 සංවිධානාත්මක බව ඇති අලුත් වැඩපිළිවෙලකට යොමු වෙන්න. අංක 3
උප සංස්කෘතියක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ කල්ට් එකක් අපි හදනවාගෙන අපේම කට්ටිය 3-4000ක කණ්ඩායමක් හදාගෙන යම් භාණ්ඩයක් නම් සේවාවක් ඔබෙන්ම ලබා ගන්න. මෙන්න මේ වාසනා ගුණය මතු වෙනවා මේ 24 වෙනිදා ඉඳලා. මේ නිසා හොඳ සැලැස්මක් ඇතුව ලෑස්ති වෙනවා නම් ඔන්න වාසනාවන්ත වෙලාවකුයි. මේ සෙනසුරු මාරුව ඔබට විතරක් නෙවෙයි මිතුන ලග්න හැම කෙනෙක්ටම. හොඳයි. ඉතින් මිතුන ලග්න විතරක් නෙවෙයි මම හිතන්නේ බොහෝ දෙනෙකුට සෙනසුරු මාරුවේ ප්‍රතිඵල අපි කියන්නට සූදානම් ඉන්නවා ඉදිරි දවසකදී. ඉතින් දැන් සූදානම් වෙන්නේ නැවතත් විරාමයක් ගන්න රැඳී සිටින විඳිනිය උදෑසන සමග. රාමෙන් පස්සේ අපි යලිත් ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂාවටයි ඉඩ වෙන් කරලා දෙන්නේ. මේ ලිපියකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. මේ ලිපිය අපට යොමු කරන්නේ මදුශංක කුලියාපිටියේ සිට. උපන් දිනේ ලෙස සඳහන් කරනවා 1989 10 මාසයේ 13 වෙනිදා සවස 3:30 විනාඩි 40ට කුම්භ ලග්නය කියලා සඳහන් කරලා තියෙනවා. අනාගතය ගැන පොදු අදහසක් තමයි මදුශංක විමසා සිටින්නේ. බණ්ඩාර මහත්තයා අපි ආරම්භයක් ගමු. විශේෂයෙන්ම මේ කේන්ද්‍ර සටහනට දැනට තියෙන්නේ බුදගේ දසාව, බුදගේ මහ දසාව 17 අවුරුද්දක් ඉවර වෙන්න හදනවා. හැබැයි අමතක කරන්න එපා තියෙන්නේ සෙනසුරුගේ අතුරු දසාව. ඒ වගේම මේ බුද ගැන වඩාත් හොඳින් දැනගන්න ඊළඟට එන්නේ කේතුගේ දසාව 2030 වෙනකම්ම. 2030 වෙනකම් තියෙන කේතුගේ දසාව කේතු ප්‍රතිඵල දෙන්නේ බුදගේ ප්‍රතිඵල. හේතුව කේතු හිටියේ බුදගේ නැකතක. කේතු කියන්නේ ඡායාග්‍රහයෙක් නිසා. මෙන්න මේ නිසා මම හිතනවා මොහාන් මහත්මයාගෙන් විශේෂයෙන්ම දැනගන්න මේ බුද ග්‍රහයාට ඔබ කළ යුතු සාතු සප්පාය මොනවද කියලා. අටේ හිටපු බුද ආයෙත් තවත් අවුරුදු ගානකට කේතු හරහාත් ප්‍රතිඵල දෙනවා. අට කියන්නේ අපි නොහිතන අවුල් වියවුල් මුණ ගැහෙනවා. එතකොට හැම දෙයක්ම පුදුම විදියට සැලසුම් සහගතව කරන්න ඕන දරුවෝ. ඒ එක්කම මේ එළඹෙන වකවානු හැබැයි ලොකු වාසනාවක් ගොඩනගා ගන්නට පුළුවන්. මොකද හයවැන්නේ කේතු හිටියේ මිත්‍ර බලයෙන්. ඔන්න මේ අවුරුද්ද ලෑස්ති කරගන්න මේ සෙනසුරුගේ කෑල්ල අත්තිවාරම දාන්න, නැත්තම් කුඹුර හදාගන්න, වී වපුරන්න, පල නෙලන්නට පුළුවන් අවුරුදු 6ක් ඒක හරියටම සැලසුම් සහගතව කරන්න. තමන්ගේ ගෙදර සිකුරු 10 ඉන්න නිසාත්, ගුරු 5 දුර්වලව හිටපු නිසාත් වාස්තු පැත්ත ගැනත් ටිකක් පලාතේ කෙනෙක්ගෙන් දැනගන්නවා නම් හරිම හොඳයි. මොකද මේ සෙනසුරුගේ වකවානුව ගොඩ එන්න පුළුවන් කාලයක් දරුවෝ. මොහන් මහත්මයා, ඔව්, බණ්ඩාර මහත්මයා කිව්වා වගේ මේ කේන්ද්‍ර සටහනේ තිබෙන ග්‍රහ සිත්තම දිහා බලපුවම විශේෂයෙන්ම මෙන්න මේ රාහු කේතු පිහිටීම ගැන විශේෂ අවධානයක් යොමු වුණා මට. මොකද රාහුගේ කේතුගේ පිහිටීම එක්ක යම් යම් අදෘශ්‍යමාන බලවේගයන් වල ක්‍රියාකාරීත්වයන් මිනිසුන්ගේ ජීවිත ආක්‍රමණය කරනවා මාදිමි. ඒ නිසා මේ ගොඩක් වෙලාවට ඒ පිළිබඳව අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වෙනවා. බණ්ඩාර මහත්මයා කිව්වා වගේ ස්ථානය පිළිබඳව වගේම වාස්තු දෝෂ පිළිබඳවත් යම් කිසි ආකාරයකට අමනුෂ්‍ය දෝෂවල ක්‍රියාකාරීත්වයක් තිබෙනවද කියන කරුණු කාරණා පිළිබඳවත් වඩා සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ලග්න ඒරාෂ්ටකයේ ආරම්භ වීමත් එය ජන්ම ඒරාෂ්ටකයකින් අවසන් කරන්නට සිදුවීමත් යම්කිසි ආකාරයකට තද බල විදිහට ගැටලු මතුවන්නට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. මේ නිසා ඔබ යම්කිසි ආකාරයකට යමක් පටන් ගන්නට ආරම්භ කරන්නට බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විදේශ ගමන් වැනි දේවල් තමාගේ ඉන්න ප්‍රදේශයෙන් පිටතට පැමිණිලා කරන වෘත්තීන් එක තැනක නොරඳා කරන වෘත්තීන් වලට වඩාත්ම සුබදායක වේවි. විශේෂයෙන්ම වාස්තු පිළිබඳව අපේ නිශාන්තයන් විසින් වැඩි විස්තර කරනු ඇතැයි මම විශ්වාස කරනවා. නිශාන්ත මහත්මයා, ඔය ඇත්තටම මම හිතන්නේ අපේ විද්වත් දෙපළම පැහැදිලි කරා මේ මහත්මයාට විදේශගත වීම ඉතාමත් යහපත් කියලා. ඒ වගේම විවාහෙදිත් ගොඩක් පරිස්සම් වෙන්න ඕනම අද වී. මොකද 7-8 අධිපතීන් එකට ඉඳීම ගැන සහ ඒ රාෂ්ට්‍ර කපලකාරී තත්ත්වයක් ඉදිරියට වසර 10ක් ලැබීමට නියමිතයි. කොහොම වුණත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ගෙදර නිරිත දිශාව ගොඩක් පිළිසිඳ තිබිය යුතුයි. නිරිත දිශාවේ කැසි කසල බැහැර කරන තැන වෙසිකිලි එහෙම තියෙනවා නම් බාධක ඇති කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ගිලන්න ඇති භික්ෂුවකට සෙනසුරාදා දිනවල බෙහෙත් ඖෂධ දෙන්න මම හිතර ගොඩක් යහපත් වේවි කියලා. හොඳයි. අපි ඒ සමගින්ම ලිපියකට අවස්ථාවක් දුරකථන ඇමතුමකට අවස්ථාවක් දෙන්න තමයි සූදානම් වෙන්නේ. මේ ඇමතුම අපිට ලබා දෙන්නේ මේනකා සූර්යවැව ප්‍රදේශයේ සිට. මේනකා, සුබ උදෑසනක්. සුබ උදෑසනක්. ඔව්. අද කාගේ ජන්ම පත්‍රයේද ඔබට පරීක්ෂා කරවා ගන්නට අවශ්‍ය වන්නේ?
දියණියගේ ජන්මපත්‍රය. හොඳයි, මේනක මහත්මිය දියණියගේ උපන් දිනය සහ උපන් වේලාව අපට පැහැදිලිව සඳහන් කරන්න. 2013 තුන්වෙනි මාසේ 9 වෙනිදා. හරි, උපන් වේලාව සවස 2:07. හරි, මේනක මහත්මිය දියණිය ගැන මොන වගේ දෙයක් දත දැනගන්නට අවශ්‍ය වන්නේ? ඉදිරි අනාගතය ගැන තමයි විමසලා සිටින්නේ. මේනක මිතුන ලග්නෙන්ද දුව ඉපදිලා තියෙන්නේ? ඔව්. මේනක දරුවට අවුරුදු 6යි මාස 11යි දවස් 28ක්. ඒ කියන්නේ අවුරුදු 7ක් වෙනකම්, උපත ඉඳලා අවුරුදු 7ක් වෙනකම් අඟහරුගේ මහදසාව තමයි බලපැවැත්වෙන්නේ. පුතා බොහොම වගකීමෙන් තේරුම් ගන්න, මේ ගෑනු දරුවෙක් හැටියට ආවට පිරිමි පෞර්ෂයක් තියෙන කෙනෙක්. කුජ දහවැන්නේ දිග්බලයි. ඒ කුජ මිත්‍රයි. එහෙනම් හමුදා සේවා, රාජ්‍ය පරිපාලනය, දේශපාලනය, ජාත්‍යන්තර රාජ්‍ය ආයතනවල මුල් පුටු දැරීම. ඒ නිසා මේනකා මීට වැඩිය ටිකක් හිතන්න, මේ දරුවට මේ පොඩි වයසේ ඉඳලම උගන්වන්නට අවශ්‍යයි වැදගත් දෙයක්, ජාත්‍යන්තර භාෂා දෙකක් අවම උගන්වන්න. මේ ජනවාරි 24 සිකුරාදා සිදුවෙන සෙනසුරු මාරුවත් එක්ක මම කියනවා ප්‍රායෝගික පූජාවක් පටන් ගන්න, අලුතින් අමතර භාෂාවක් උගන්වන්න. මෙන්න ප්‍රායෝගික පළවෙනිම මේ මොකද්ද, වත්පිළිවෙත, තවත් භාෂාවක් ඉගැන්වීම. අංක 2, මේ දරුවට ක්‍රියාශීලීව වැඩ කරන්නත්, කියවීම සඳහා පෙළඹවීමත්, මේ කාරණා තුන කරන්න. මොකද ඉස්සරහා වකවානුවලදී අවුල් වියවුල් කීපයක් තියෙන බව ඇත්ත. හේතුව සෙනසුරු 8ට එන්නේ. එතකොට ඒකට අදාළ චිකිත්සා දැනගන්නවා වගේම ඒ සෙනසුරු පස්වැන්නේ උච්චව ඉඳපු නිසා අධ්‍යාපනයේ පොඩි පැන්නීමක්, කඩාවැටීමක් එන්න පුළුවන් එයාගේ හිතට දැනෙන තද අසතුටක් නිසා. ඒ නිසා පන්ති කාමරයේ ගුරුවරයා සහ ළඟම මිතුරා මිතුරිය ගැන සැලකිලිමත් වෙන්න එයාගේ හිත රිදුනොත් එයාට ගොඩක් දේ එපා වෙන්න බලන අලුත් වකවානුවක් නිසා ළමා මනස සමග සහයෝගයෙන් වැඩ කරන්න ඔයා අම්මා කෙනෙක් හැටියට සූදානම් වෙන්න කියලායි මම යෝජනා කරන්නේ. ඔය තමයි තමයි යෝජනාවක්. මහන් මහත්මයා මොකද කියන්නේ? මේ කේන්ද්‍ර සටහන මාධවි, මේ අර මිතුන ලග්නේ අද සෙනසුරුගේ ප්‍රශ්න තියෙන කේන්දර තමයි වැඩි වශයෙන් අපිට ලැබෙන්නේ. මිතුන ලග්නය නිසා වෙන්නුත්, චන්ද්‍රයා 8 වෙන්නේ පිහිටා තිබෙන නිසා වෙන්නුත්, ඒ රාශියක දෙකක බලපෑම් එකට එකතු වෙන අවස්ථාවක්. පුංචි කාලෙම මෙවැනි තත්ත්වයන් එනකොට ටිකක් කරදර පීඩා වැඩි කරනවා ආරම්භයත් එක්කම. නමුත් මේ ඉදිරි අවුරුදු 2.5 කියන කාලවකවානුව බොහෝම ප්‍රවේශම් කරගන්න මේ දරුවාව. මොකද මේ කේන්ද්‍ර සටහන අතිශය බලවත් කේන්ද්‍ර සටහනක්, අපේ බණ්ඩාර මහත්මයා කිව්වා වගේ අතිශය බලවත් කේන්ද්‍ර සටහනක්. නමුත් මේ මෙතන ඉදිරියට එන 2020 ජනවාරි 24 ඉඳන් 2022 අප්‍රේල් 30 වෙනිදා දක්වා කාල පරිච්ඡේදය බොහොමත්ම ප්‍රවේශම් කරගත යුතු කාලවකවානුව බවට පත් වෙලා තිබෙනවා. නම වෙන්න බලවත් කේන්ද්‍ර සටහනක් නිසාවෙන් රවි, බුද්ධ, සිකුරු කියන ග්‍රහයන්ගේ බොහොම හොඳ ඥානයෝගයක් උත්පාදනය කරලා තිබෙනවා පුණ්‍යස්ථානගතව. ඒ මහා බල සම්පන්න යෝග බලයක්. කුජගේ බලය ඉතා හොඳයි. මේ ආදී ග්‍රහසිත්තමක් එක්ක තියෙන නිසාවෙන් ඉදිරිය වාසනාවන්ත තත්ත්වයට පත් කර ගැනීම හැකියාව අනිවාර්යෙන් පවතිනවා. බණ්ඩාර මහත්මයා කිව්වා වගේ විදේශගත වෘත්තීන්, තානාපති සේවය, ඒ වගේම පරිපාලන ශාස්ත්‍රය, ඒ ආදී උසස් වෘත්තීන් වලට යන්නට හැකියාව භාග්‍ය තිබෙනවා. මේ ඉදිරි කාල පරිච්ඡේදයේ ප්‍රවේශම් කරගන්න, එතනින් පස්සේ එන සෑම විභාගයක්ම සාර්ථක කරගෙන අනාගතයේ බොහොම හොඳ උසස් තැනකට පත් කිරීම සඳහා අවශ්‍ය ග්‍රහ බලය යෙදුණු කේන්ද්‍ර සටහනක් හැටියටයි මම මේ කේන්ද්‍ර සටහන දකින්නේ. නිශාන්ත මහත්මයා මොන වගේ පලාපලයක්ද කියන්නේ? බොහොම ආදවි ඇත්තටම දැනටත් මේ දරුවා ඒ රාෂ්ට්‍ර කපලයක් ගෙවන මේ ජම්මේ රාෂ්ට්‍රකේ. අපේ මොහන් මහත්මයා, චන්ද්‍රදිරි මහත්මයාත් කිව්වා වගේ ලග්න අෂ්ටම නැත්තම් ලග්න අෂ්ටමේ රාෂ්ට්‍රකේ ජම්මේ රාෂ්ට්‍රකේ ඇති ප්‍රබලතම කාලය 2023 ජනවාරි මාසේ 24 වෙනිදාන් පස්සේ පටන් ගන්නවා. ඒ වගේම අඟහරුගේ දශාව ගෙවිලා රාහුගේ දශාව තමයි උසස් පෙළ, සාමාන්‍ය පෙළ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වාම පවතින්නේ. ඒ නිසා අපේ ජනසිරි මහත්මයා කිව්වා වගේ යම් යම් උච්චාවචනයන්ට ලක්වීමේ ඉඩකඩ අධ්‍යාපන ලබන වයසේදී තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. ගණිතය, තාක්ෂණය වැනි විෂය ධාරාවන් තුළින් උසස් අධ්‍යාපන කටයුතු වලට නව සොයා ගැනීම වලට බොහොම දක්ෂ දරුවෙක්.
ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනවා. මේ පුංචි කාලය තුළ සෙම් රෝග, සුරතල් සතුන් නිසා ඇති කරන්න පුළුවන් විසබීජ ශරීරගත වීම වැනි තත්ත්වයන් මේ ඒරාෂ්ටක කාලය තුළ ඇති කරන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න පුළුවන්කමක් තියෙනවනම් මේ තමන්ගේ නිවසේ ඊසාන දිශාව පුළුවන් තරම් පිරිසිදුව තියාගන්න දරුවගේ අධ්‍යාපනික ජයග්‍රහණවලට, ඒ දරුවගේ අපලූපද්දෝ සඳහා පුළුවන්කමක් තියෙනවනම් කළුතල අංජනකැට, වීපොරි, සතකුප්ප, බැබිල, සුවඳ කොට්ටන්, දේවදාර, කලාඳුරු වල සමන්පිච්ච මල් කියන ඖෂධ සතියකට දවසක්වත් මේ තම්බල පෙරලා අරගෙන තම්බල දරුවව ස්නානය කරන්න පුළුවන් නම් මම හිතර වඩාත් වැදගත් වේවි කියලා. හොඳයි. අද දවසේ මිතුන ලග්නයට විශේෂිත වූ දවසක් කියලා කිව්වා. මම අහඹු ලෙස තෝරාගත්ත ලිපියක්. ඒත් මිතුන ලග්නය කුරුණෑගල මාවතගම පදිංචි දිනුරි සෙහන්‍යා වික්‍රමරත්න දියණියගේ තමයි මේ ජන්ම පත්‍රය. 2004 ජූනි 15 අඟහරුවාදා උදෑසන 7:24 ඉපදිලා තියෙන්නේ සහන්‍යා දිනුරි. කුරුණෑගල මාවතගම දිනුරි සහන්‍යා වික්‍රමරත්නගේ ජන්ම පත්‍රය අපි මේ බලන්නේ. 2004 ජූනි 15 අඟහරුවාදා උදෑසන 7:24 තමයි උපත ලබා තිබෙන්නේ. මිතුන ලග්නය කියලා සඳහන් කරනවා. නිවැරදිද? නිවැරදි. මිතුන ලග්නය නිවැරදි. මේ ලිපි අපිට ලියන්නේ මව නිදියණිය මේවර අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී හිටිනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඇයට විශිෂ්ට සාමාර්ථයක් හිමි වේවිද? ඉදිරියේදී විශේෂ වේදී කරන්නට, එහෙමත් නැත්නම් උසස් පෙළදී හදාරන්නට සුදුසු වන විෂය මොකක් වේවිද කියලා තමයි මම විමසා සිටින්නේ. නිශාන්ත මහත්මිය, අපි ආරම්භයක් ගමු. ඔහෙත්තර මේ වෙලාවේ අඟහරුගේ මහදශාව ක්‍රියාත්මක වෙන දරුවට අඟහරු ඉන්නේ ධනස්ථානගතව දෙවැන්නේ. හැබැයි බල රහිතව සිටියට විශේෂයෙන් ලග්නගතව රවිගේ බලපෑම මම හිතන දරුවගේ පෞරුෂය නැත්නම් දරුවගේ හැකියා දක්ෂතා ඉදිරියට ගෙනීමේ ශක්තිය තියෙවි කියලා. කොහොම වුණත් මේ බුදයි සඳුයි සිකුරුයි දෙදෙනාම උච්ච බලයෙන් යුතුව ලග්නේ 12 වෙනි පිහිටාති බීමත් ඉතාමත් යහපත් වෙනවා. ඇසුරු කරන හිතමිත්‍රාදීන් සම්බන්ධ වන ටිකක් සොයා බැලිය යුතුයි. මොකද අර කල්යාණ මිත්‍රයන්ට වඩා මේ දරුවගේ දැනුමට, හැකියාවට, ඉදිරියට යන ගමනට යම් යම් බාධා කරන යහළු එළියන් මුණ ගැහිීමේ ඉඩකඩ ගොඩක් දුරට වැඩි නිසා, කොහොම වුණත් උසස් අධ්‍යාපනයේදී මම දකින්නේ මේ දරුවට විශේෂයෙන් විද්‍යා විෂය ධාරාවන් තුළින් ලොකු අධ්‍යාපන රටාවකට යාමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ හරියට උනන්දුනොත් මේ ඒරාෂ්ට්‍රක තත්ත්වයක ලැබීම නියමිත නිසා රටට වෛද්‍යවරයෙක් උරුම කරගැනීමේ හැකියාව පවතීවි. පුළුවන්කමක් තියෙනවා කතරගම කිරිවෙහෙරට කුරුඳු දරින් පිසන ලද කිරිබත් පූජාවක් තියන්නත්, ඒ වගේම දරුවා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ආවට පස්සේ පහසුකම් අඩු පන්සලකට දරුවගේ වයස ගානට පහන් එකතු කරලා පහන් වැටක් හදලා පූජා කරන විදිහට බාරයක් වෙන්න අනිවාර්යයෙන්ම දරුවගේ අනාගත කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හොඳයි මොහන් මහත්මයා. ඔව්, මේ කේන්දර සටහන මිතුන ලග්නය. එතකොට ලග්නගතව රවි සෙනසුරු පිහිටා තිබෙනවා. ඒ වගේම තමයි මේ කේන්දර සටහනේ 12 වෙනයි බලවත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම ජාත්‍යන්තරික මට්ටමට, එහෙම නැත්නම් විදේශීය රටවල් වල කරන වෘත්තීන් වලට, උසස් වෘත්තීන් වලට හැකියාව තිබෙනවා. නිශාන්ත මහත්මයා කිව්වා වගේ වෛද්‍ය වෘත්තිය කළත් විදේශ රටකට ගමන් කරන ස්වභාවයක්. එහෙම නැත්නම් මේකේ පරිගණක ශාස්ත්‍රය, පරිගණක ඉංජිනේරු විද්‍යාව වැනි දේවල් වලටත් පිහිටීම තිබෙනවා. එවැනි තත්ත්වයකට යන්නත් හැකියාව තිබෙනවා. මේ දිනවල වැඩියෙන් අපිට ලැබෙන දරුවන්ගේ කේන්දර ලැබෙන්නේ 2010 සහ 2004 උපන් උදවිය. මොකද හේතුව තමා මේ විමාදවි ශිෂ්‍යත්ව විභාගයේ සහ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සිටින්නේ. මේ කේන්දර සටහන උරුම දරුවා මේ වෙනකොට ටිකක් අලස ගති මතු කරනවා. වැඩ කරන්න ටිකක් මැලි වෙන ගතියක් පෙන්නුම් කරනවා. නමුත් බය වෙන්නට එපා, විභාගයේ සමත් වෙනවා. විභාගයට බාධාවක් නැහැ. උසස් පෙළ විභාගය ලියනකොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද උසස් පෙළ අධ්‍යාපන කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ මෙන්න මේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක කාල පරිච්ඡේදයන් තුල. ඒ නිසා උසස් පෙළ දැන් විද්‍යාව හෝ ගණිත හෝ විෂයත් කළොත් එහෙම ඒ ලංකාවේ තිබෙන විභාග අතරින් අමාරුතම, එහෙම නැත්නම් ගොඩ යන්නට ටිකක් අමාරුයි කියලා සැලකෙන විෂය පද්ධතියක්. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා මේ කටයුතු කරන්න. හැබැයි කුමන ආකාරයෙන් හෝ මේ කේන්දරයේ 12 වෙනේ බලයත් එක්ක, විදේශගත සම්බන්ධකම් එක්ක, විදේශීය වෘත්තීන් එක්ක සම්බන්ධ වීම නම් අනිවාර්යෙන් සිද්ධ වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. බණ්ඩාර මහත්මයා, මේ මම තත්කාල කේන්දරයකුත් ගත්ත මේ කේන්දර සටහන සමග අමතක කරන්න එපා, දැන් අපි දන්නවනේ 8 ඉලක්කමට සෙනසුරු වෙනවා. එතකොට දරුවගේ පපුව ඩිඩ්ඩික් ගාවේ ඒ රාෂ්ට්‍රකයක් එක්කයි මම විභාගෙට ලියන්න වෙන්නේ කියලා. ඒ දෝෂය තදට බලපාන්නේ නැහැ උපදිනකොට ලග්නගතව සෙනසුරු හිටපු නිසා. ඒකත් ඒ රාෂ්ට්‍රකයක්. එතකොට ඒ රාෂ්ට්‍රක දෝෂේ ගොඩක් මගහැරෙනවා. හැබැයි ඔය කාලය තිස්සේ පුරුදු වෙච්ච
රටාව ඔයාට කරදර කරනවා. මොකක්දේ කල් දැමීම, ඒක වහාම නවත්ත ගන්න. අංක එක. දෙක, වඩා ක්‍රියාශීලි වෙන්න ඒ වෙනුවට ගන්න තියෙන වැදගත්මදය. තුන, වඩාත් සැලකිලිමත් වී යුතු ක්ෂේත්‍රය තෝරගන්න. මේ වෙලාවෙ තියෙන්නේ තරඟ විභාගය, මේ විභාගය සමත්වීම. හැබැයි ජාමිතිය ඇසුරු කරගත් ගණිතමය කටයුත්තක් වගේ, නැතන් ජෝග්‍රෆි ඒ වගේ විෂයකදී විෂයක් තෝරගෙන ඉන්නවනම් ඒවට ටිකක් එපාවෙන්න පුළුවන්, වැටහෙන්නේ නැති බවක් එන්න පුළුවන්. ඒ නිසා පුතා ඔයා ලෑස්ති වෙන්න, මේ වගේ පාඩම්, අපිට නොතේරෙන පාඩම් හරි ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. විවිධ අධ්‍යාපන ක්‍රම සහ විවිධ විදිහට උගන්වනවා. අපිට ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්න පුළුවන් නම් විදේශීය භාෂාවලින්, ලංකාවේ සිංහල වලින් නෙවෙයි විදේශීය භාෂාවලින්. ඔයා ඒ පැත්තට පොඩ්ඩක් නැඹුරු වෙන්න, කුජ දෙවැන්නේ නීචව ඉන්න නිසා ඔයාට අමුතුම මාර්ග, අමුතුම අවස්ථා ලැබෙන භාග්‍යවන්ත කෙනෙක් නිසා මේ ඒ රාජ්‍යකෙදී ඔයා සෑහෙන හොඳ ප්‍රතිඵලයක් අරගෙන පෙන්නනවා සහතික. හැබැයි අර දුර්වලකම් දෙක නැති කරගන්න ඕන, ඒ වෙනුවට අලුත් දක්ෂකම් ඇතුළත් කරගන්න ඕන. හොඳයි, අපි තවත් ජන්ම පත්‍රවලට අවස්ථාවක් දෙන්නට සූදානම් ඉන්නවා. නමුත් ඊට කලින් යලිත් විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. රැඳී සිටින්න වින්දනී උදෑසන සමග. වින්දනී උදෑසනෙන් ඔබ ජන්ම පත්‍ර පරීක්ෂාව දිහායි බලාගෙන ඉන්නේ. අපි තවත් ලිපියකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. මේ ලිපිය අපට යොමු කරන්නේ සංජීව යාගොඩ ප්‍රදේශයේ සිට 1985 12 මාසයේ 30 දහවල් 1:07 මේෂ ලග්න අස්විද නැකත කියා තමයි සඳහන් කරලා තියෙන්නේ. අනාගතය ගැන පොදු අදහසක් තමයි සංජීව විමසා සිටින්නේ. මොහන් මහත්මයා, අපි ආරම්භයක් ගමු. මේෂ ලග්නයෙන් තමයි උප්පත්තිය ලැබලා තිබෙන්නේ. මේ කේන්ද්‍ර සටහනේ සුවිශේෂී බල කිහිපයක් තිබෙනවා. සිකුරු දසාව තමයි දැනට ගත කරන දසාව බවට පත් වෙන්නේ 2026 3 මාසේ 23 වෙනිදා දක්වා. පසුගිය කාල පරිච්ඡේද තුල වසර දෙකකට කලින් ඉරාෂ්ට කපලා තිබිලා තියෙනවා. දැන් ඉදිරි කාල වකවානුව ඉතාමත්ම සුබදායකයි. මම හිතන්නේ අපිට ලැබිච්ච සුබදායකම කේන්ද්‍ර සටහනක් හැටියටයි මේ කේන්ද්‍ර සටහන පෙන්නුම් කරන්නේ. ඔබට සමහර විට පසුගිය කාල පරිච්ඡේද අසාර්ථක වෙන්නට ඇති. තමන් කරගෙන ආපු වැඩ කටයුතු වෙනස් වෙන්නට ඇති. මානසික පීඩාකාරී තත්ත්වයන් තදබල විදිහට එන්නට ඇති. ආර්ථිකමය වශයෙන් යම් යම් පරිහානියන් ඇති වෙන්නට ඇති. හැබැයි ඔන්න ඉදිරි වසර පහ ඔබගේ ජීවිතයේ ඉතාමත්ම රමණීයම වසර පහක කාල පරිච්ඡේදයක් තමයි මේ උදා වෙන්නේ. සෙනසුරු දහ වෙන්නේ බලවත් වෙනවා. සසයෝග බලය උදා වෙනවා 24 වෙනිදා වෙනකොට. සිකුරුගේ දසාව පවතින්නේ කිසිදු ඒරාෂ්ටකයක් හෝ කිසිදු අහිතකර ග්‍රහ දසාවකින් තොර ඉතාමත්ම පැහැදිලි ජන්මපත්‍රයක් හැටියටයි මේ කේන්ද්‍ර සටහන ඉදිරියට පේන්නට තිබෙන්නේ. ඒ නිසා ඔන්න ඔබ යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම්, ස්වයං රැකියාවක් ආරම්භ කරනවා නම්, කුමන හෝ ආකාරයකට අලුත් දෙයකට අතගසන්නට බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔන්න ඉතාමත්ම සුබ කාලයක් උදා වෙලා තිබෙන ඔබගේ ජීවිතේ ඉදිරි වසර පහ සූදානම් වෙන්න හොඳම ප්‍රතිඵලය භුක්ති විඳින්න. බණ්ඩාර මහත්මයා, ඔව්, සිකුරුගේ මහදසාව සෙනසුරුගේ අන්තර්දසාව. සෙනසුරුත් මාරු වෙන්න හදනවා. පැහැදිලිව මොහාන් කිව්වා වගේ ඒ රාෂ්ටක විපත් නම් වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ අනික් පැත්ත සිද්ධ වෙන්න ඕනේ, යහපත් ප්‍රතිඵල දෙන්න ඕනේ. අන්න ඒ නිසා නමේ හැටියටම සංජීව තමන් විසින්, ස්වයං ජීව තමන් විසින් ජීවිතය අලුත් කර ගැනීමේ කාර්යයට යොමු වෙන්න. මම යෝජනා කරන ඔයාගේ කේන්දරේ හරි විශිෂ්ට පිහිටීමක් මම මතක කරනවා. මේ දහවැන්නේ ගුරු නීචව ඉඳීම, ඊට විරුද්ධ කොටුවේ, ඔපොසිට් කොටුවේ චන්ද්‍රයා ස්වක්ෂේත්‍රව හිටීම. ඔබ තුල ඉන්නවා පුහුණුකරුවෙක්, කියා දෙන්නෙක්, උගන්වන්නෙක්, මඟ පෙන්වන්නෙක්, ට්‍රේනර් කෙනෙක්. මෙන්න මේ නිසා මේ වගේ විෂය පද්ධතියක් සම්බන්ධව අලුත් පුංචි වැඩක් පටන් ගත්තොත් හොඳ පුහුණුව තිබිච්ච අත්දැකීම් තියෙන කීප දෙනෙක්ගේ උපදෙස් ඇතිව පුතා ඔයා ජීවිතය ගොඩ ගන්න විශිෂ්ටතම අවුරුද්දයි මේ උදා වෙන්නේ. විශිෂ්ටතම ග්‍රහමාරුවයි මේ 24 වෙනිදා සිද්ධ වෙන්නේ. ලෑස්ති වෙන්න, මේ ගැන හොඳින් හොයලා බලලා ජීවිතය අලුත් කරගන්න. මේ සුබයි කියලා කියන කේන්ද්‍ර පත්‍රය ගැන මොන වගේ අදහසක්ද නිශාන්ත මහත්මයා? ඔය ඇත්තටම මාදවි අපේ දෙපළ, අපේ විද්‍යාව දෙපළ කිව්වා වගේ ඉතාමත් යහපත්, මම හිතන අපිට ලදා හම්බෙච්ච හොඳ කේන්දරයක් මේක. සෙනසුරු දහවැන්නට අවුරුද්දට 30කට පස්සේ බලවත් වෙනවා. ඒ වගේම ගජකේශරී කියලා මහා යෝගයක් තියෙනවා. එයාගේ අතපසු වෙච්ච කටයුතු, එහෙම නැත්නම් දිදිහිච්ච කටයුතු නවතාවකින් යුතු ආරම්භ කිරීමේ හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබෙන. ඊළඟ දේ තමයි කේන්ද්‍රස්ථාන 4ම ග්‍රහයන්ගේ පිහිටීමත් ඉතාමත් වැදගත්.
කොහොමුණත් සුළුවෙන් පටන් ගන්න දෙයක් මහා පරිමාණයක් දක්වා ව්‍යාප්ත කර ගැනීමේ ශක්තිය ගෙන දෙනවා. 2021න් පසු කාලේ මම හිතන එතුමාට වඩා ජයග්‍රහී දිලාවෙන් නිම කිරීමේ හැකියාව හම්බෙයි කියලා පුළුවන්කමක් තියෙනවා. සෑම දිනකම උදෑසන කරඳ වෘක්ෂයකට වතුර සල්පයක් දාන්න මම හිතන වඩාත් වැදගත් වේවි කියලා. හොඳයි. අද දවසේදීත් ඉතින් බොහෝ දිනකට අවස්ථාවක් ලබා දුන්න උන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්නට සුබ අසුබ මිශ්‍ර මොන වගේ ප්‍රතිඵලයක් තිබුණත් ඒ හැම එකක්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම හිමි වෙන්නේ අපටමයි. අපේ ජීවිතය පිළිබඳව වගකීම හිමි වෙන්නේ අපිටමයි. ඉතින් ඒක නිසා අපි ගන්නා තීරණ හොඳින් කල්පනාකාරීව අරගෙන ඉදිරියට තියෙන පය ගැන හොඳට හිතා පය තැබීම තමයි කරන්නට අවශ්‍ය වන්නේ. ඉතින් ස්තුතිවන්ත වෙනවා අපේ ජ්‍යොතිර්වේදීන් තිදෙනාටම. ස්තුතිවන්ත වෙමි නායිබෝන් කියලා සමුදෙනවා. මේ විශේෂාංගයෙන් සමුදුන්නත් වින්දනීය උදෑසන අවසන් නැහැ. ඔබ වෙනුවෙන් තවත් විශේෂාංග සූදානම් කොට තිබෙනවා. ඉතින් ඒක නිසාම අපි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමයෙන් පසුව යලිත් වින්දනීය උදෑසනෙන් හමු වෙමු.